ආයුවන් සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම. ජපන් දිනපතේ ජපන් පාඩම අද පටන් ගන්නයි යන්නේ. මේ විදිහට 61 වෙනි පාඩම තමයි අද අරන් ආවේ. තියා ජපන් භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නම්, ජපන් භාෂාව ඉගෙන ගන්න YouTube හරහා උනන්දු වෙන කෙනෙක් නම්, ඒකට හොඳම තැන තමයි ජපන් දිනපොත. මේ වෙනකොට පාඩම් 60ක් අරන් ඇවිල්ලා තියෙනවා. අද 61 වෙනි පාඩම. අද අරන් ආවෙත් මම JLPT N4 N4 level එකට සූදානම් වෙන අය වෙනුවෙන් ගොයි. මම කලින් model papers කොටස් දෙකක් අරන් ඇවිල්ලා තිනවා. මේ තුන්වෙනි කොටස, මේ vocabulary paper එකේ තුන්වෙනි සහ අවසාන කොටස තමයි මේ අද අරන් ආවේ. ඉතින් කලින් පාඩම් දෙක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා අපව බලන්න, මම link දාලා තිනවා. ඒ වගේම තමයි මේ පාඩම තවත් අයත් එක්ක අලුත් එක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනටම යමු අපි අද දවසේ පාඩමට. මම කලින් නවත්තපු තැනින් තමයි අද පටන් ගන්නේ. අද දවසේ පාඩම ජපන් දිනපතේ ජපන් පාඩම 61. හරි, අපි එහෙනම් අද දවසේ පාඩම පටන් ගමු. අංක 51 ගොජු ඉචිබං. මම කලින් පාඩමේ 50 වෙනි ප්‍රශ්නෙටකම් කතා කරලා තියෙනවා. අද 51 වෙනි දණ ඉඳන් තමයි පටන් ගන්නේ. 51 වෙනි ප්‍රශ්නේ ඉඳන් ගොජු ඉචිබං. වතෂි වා මදා ශිගතෝ ගා අරිමස් කරා හිස්තරක් කයෙත්තේ කුදසයි. මට තවත් වැඩ තියෙන හින්දා කලින් යන්න, වේල පහින් යන්න කියලා කියනවා මේ අහන් ඉන්න කෙනාට. මට තව වැඩ තියෙනවා, මං එන්න පරක් වෙනවා, ඒ හින්දා ඔයා වේල පහින් යන්න කියන එක තමයි කියන්න ඕනේ. ඒකට වේල පහින් ඉස්සෙල්ලා කලින් කියන අදහස තියෙන උත්තරේ තමයි අපි තෝරගන්න ඕනේ. අතොදේ කිව්වොත් එහෙම පසුව කියන එක ගැලපෙන්නේ නැහැ. අංක දෙක කොරෙමදේ කිව්වොත් ඒකත් ගැලපෙන්නේ නැහැ. මේ වන තෙක් කියලා තමයි කොරෙමදේ කියන්නේ. අංක 3 සයිකින් කියන්නේ මේ දිනවල කියන එක. ඒක කොහොමවත් ගැලපෙන්නේ නැහැ. අංක 4 සකිනි. මෙන්න අංක 4 තමයි උත්තරේ වෙන්න ඕනේ. එතකොට වතෂිව මදා ශිකතෝ ගාරි මස් කරා සකිනි කයෙත්තේ කුදසයි. මට තව වැඩ තියෙන හින්දා ඔයා ඉස්සෙල්ලා යන්න. මේ තමයි අංක 51. ඊට පස්සේ ගොජු නිබං 52 වෙනි එකට ගියොත් කබෙනි ස්තරක් කකිමස්තා. කබෙනි ස්තරක් කකිමස්තා. කබේ කියලා කියන බිත්තියට, බිත්තියේ කකිමස්තා. මෙතන කකිමස්තා කියලා කියන්නේ ඇඳා කියන තේරුමෙන්. ඇඳ කියන තේරුමෙන්. එහෙනම් බලමු උත්තර ටික මොනවද කියලා. පළවෙනි එකේ තියෙනවා ඒ. ඒ කියන චිත්‍රයක් කියන එක. ඒක වෙන්න පුළුවන් බොහෝ දුරට උත්තරේ. අනිත් ඒවාත් බලමු. අංක 2 pen කියලා තියෙනවා pen. එතන ගැළපීමක් නැහැ. සම්බන් තොකේයි. තොකේයි කියලා කියන්නේ ඔරලෝසුව. එතකොට ඔරලෝසුවක් ඇඳ කියලා කියන්නත් බෑ. පස්සේ ශෂින් යොම්බා. ශෂින් ෆොටෝ එකක්. ඒක වෙන්නත් බෑ නේද? එහෙමනම් අංක 1 තමයි උත්තරේ. කබෙනිෂ් ඒඕ කකිමස්තා. කබෙනි ඒඕ කකිමස්තා. බිත්තියේ චිත්‍රයක් ඇඳා. බිත්තියේ චිත්‍රයක් ඇඳා. ගොජු සම්බන් 53 මයිනිචි ස්තරක් ඕ ついて සම්පොනි ඉකිමස්. මයිනිචි හිස්තරක් ඔ සුරෙත නේද? සුරෙත නෙමෙයි, සුරෙත සම්පොනි ඉකිමස්. සුරෙතේකු කියලා කියන්නේ, සුරෙතේකු කියලා කියන්නේ කාවරි එක්කයි යනවා කියන එක. ඒතකොට සම්පෝ කියලා කියන්නේ අර ඇවිදින්න වෝක් එකක් යනවා කියන එකට. ඒතකොට කාවරි එක්කගෙන ඇවිදින්න කතාවක් තමයි මේ කියන්නේ. මයිනිචි හැමදාම කාත් එක්ක හරි ඇවිදින්න යනවා. බලමු කවුද කියලා. ජිතේන්ෂා ඉචිබා. ජිතේන්ෂා වෙන්නෙත් නෑ. බයිසිකලේ කියලා කියන්නේ බයිසිකලේ එක්කන් එවදින්න යන්නේ නේද? ඉනු. අංක 2 ඉනු බල්ලා. අංක 3 කෝතෝ. කෝතෝ කියලා කියන්නේ කෝට් එක. ඒතර කෝට් එක ඇඳගෙන එවදින්න ගියාට කෝට් එක එක්කගෙන යනවා කියලා කියන්නේ නෑනේ අපි. ඊපස්සේ බෝෂි තොප්පිය. තොප්පිය දාගෙන එවදින්න ගියාට තොප්පිය එක්කන් ගියා කියන්නේ නැහැ. එහෙනම්
වඩාත්ම ගැලපෙන උත්තරය වෙන්න ඕනේ අංක දෙක තමයි ඉනු. මායිනිචි ඉනුඔ සුරෙතේ සම්පොනි ඉකිමස්. මායිනිචි ඉනුඔ සුරෙතේ සම්පොනි ඉකිමස්. හැමදාම බල්ලවත් එක්කගෙන ඇවිදින්න යනවා. මේ ජපානයේ හවස් වරුවට සාමාන්‍යයෙන් බොහොම සුලභ දර්ශනයක්. ගොඩක් වයස කට්ටිය බල්ලන් අරගෙන බල්ලත් එක්කගෙන ඇවිදින්න යනවා රවුමක් ජපානයේ. හරි, අංක 54 ගොජු යොම්බන්. තොතෙමු ත්සුයොයි ස්තැනක් ග ෆුයිතේ ඉමස්. තොතෙමු ත්සුයොයි ස්තැනක් ග ෆුයිතේ ඉමස්. ෆුයිතේ ඉමස් කියන ක්‍රියාපදෙන් තමයි අපි මොකද්ද මේ උත්තරය කියලා තෝරගන්න ඕනේ. ක්‍රියාපදය ආධාර කරගෙන බලමු. එකට තියෙනවා අමේ. දැන් අමේ කියලා කිව්වොත් ෆුයිතේ ඉමස් කියන්නේ නැහැ නේ, අමේගා ෆුරු කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ අංක දෙක යුකි. යුකි කියලා කියන්නේ හිම. යුකිත් යුකි ෆුරු කියලා කියන්නේ යුකි ගෆුරි මස්. එතෙන්දෙත් ෆුයිතේ මස් කියලා කියන්න බෑ. අංක 3 කසේ. කසේ කියලා කියන්නේ හුළඟ. අන්න වඩාත්ම ගැලපෙන එක හරි උත්තරේ කසේ. කසේ ගා ෆුයිතේ මස්. අංක 4 තියෙන සොරා කියලා අහස කියන එක ඒක කොහොමත් ගැලපෙන්නේ නැහැ. එතකොට අංක 3 තමයි උත්තරේ වෙන්නේ. තොතෙමු ත්සුයොයි කසේ ගා ෆුයිතේ මස්. ගොඩක් දරුණු, එහෙම නැත්නම් ගොඩක් ශක්තිමත් හුළඟක් හමනවා. ගොඩක් තද සැර හුළඟක් හමනවා කියන එක තමයි මේ කියන්නේ 54 වෙනි එකෙන්. ගොජු ගොබං 55 වෙනි ප්‍රශ්නෙට යන් මෝසුගු ස්තනක් ගා සකිසෝ දෙස්. මෝසුගු ගා සකිසෝ දෙස්. එතනත් අපිට අන්තිමේ තියෙන ක්‍රියාපදය ආශ්‍රය කරගෙන, එහෙම නැත්නම් උදව් කරගෙන තමයි මොකද්ද උත්තරය කියලා හොයාගන්න වෙන්නේ. මෝසුගු. මෝසුගු කියලා කියන්නේ ඉතාම ඉක්මනින්, මේ ළඟ ළඟම. සකිසෝදෙස්. සකු කියලා කියන සකිසෝදෙස් කියන්නේ මෙතන සකු කියන ක්‍රියාපදෙන් තමයි හැදිලා තියෙන්නේ. සකු කියලා කියන්නේ පිපෙනවා කියන එක. එහෙනම් අනිවාර්යෙන් පිපෙන්නේ මොනවද? මල් වෙන්න ඕනේ. බලමු උත්තරයක් තියෙනවා කියලා. 1 හන. මෙන්න උත්තරය 1. ආයේ අනිත් ඒවා දිහා බලන්න දෙයක්වත් නැහැ. පළවෙනි එක තමයි උත්තරේ හන. මෝසුගු හනග සකිසෝ දෙස්. ඉක්මනින් මල් පිපෙනවා. දෙවෙනි උත්තරේ තියෙනවා හ කියලා. හ කියන එක පාවිච්චි කරනවා දත් කියන්නේ. ඒකට උත්තරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අංක 3 තියෙන කුසා. කුසා කියලා කියන්නේ තෘණ, එහෙම නැත්නම් තනකොළ වලට. එතෙන්දිත් සකි කියලා කියන්න බෑ. යොම්බන් අමේ කියලා කියනවා. ඒකත් වැරදි උත්තරයක්. එහෙනම් අංක 1 තමයි උත්තරේ වෙන්නේ 55. මෝසුගු හනග සකිසෝ දෙස්. ගොජු රොකුබං ඔසකෙනි යොවයි නොදේ. ඔසකෙනි යොවයි නොදේ ඉත්සුමෝ ස්තනක් ඔ නොමිමස්. ඔසකෙනි යොවයි නොදේ ඉත්සුමෝ ස්තනක් ඔ නොමිමස්. මොකද මේ කියන්නේ? ඔසකේ කියලා කියන ඇල්කොහොල් වලට. ඇල්කොහොල් සකේ ජපානයේ ප්‍රධාන බීමක්, හැමතැනදීම පාවිච්චි කරන සකේ කියන එක. නම් ඔසකෙනි යොවයි නොදේ. යොවයි කියලා කියන්නේ වැඩිය බොන්න බෑ, බොන්න බැරි කෙනෙක් තමයි මේ කියන්නේ. එයා බීමට මේ දුර්වලයි. ඔසකෙනි යොවයි නොදේ ඉත්සුමෝ ඇල්කොහොල් වලට නැත්නම් සකේ වලට දුර්වල කෙනෙක් හින්දා නිතරම වෙන දෙයක් බොනවා කියන එක තමයි මෙතන කියන්නේ. බල වෙන දේ මොනවද කියලා අංක 1 උත්තරේ තියෙනවා අරු කෝරු කියලා. ඒක වෙන්න බෑ ඉතින් කොහොමත්. නිබං ජූසු. ජූසු කිය ජූස් වර්ගයක් මොන හරි. සම්බන් ගසෝරින්. ගසෝරින් කියන්නේ පෙට්‍රල්. පෙට්‍රල් බොන දෙයක් නෙමෙයි. ඒක අංක 3 වෙන්න බෑ කොහොමත්.
හතරවෙනික ස්පෝට්සු ඒක කොහෙත්ම ගැල පෙන්න ක්‍රීඩාව කියන එක. එනම් අංක දෙක තමයි උත්තර වෙන්නේ. ඔනේ ජූසු ඔසකෙනි යොවයි නොදේ ඉත්සුමෝ ජූසුෝ නොමිමස්. මම ඇල්කොහොල් වලට දුර්වල හින්දා නිතරම ජූස් තමයි බොන්නේ. ඔන්න වාක්‍ය ගොජු නනබා 57වෙනි එක. තනකසන් වා නෝ අකයි හිස්තරක් ෂිතේ ඉරු හිතෝ දෙස්. තනකසන් වා නෝ අකයි හිස්තරක් ඕ ෂිතේ ඉරු හිතෝ දෙස්. මේ මොකද්ද කියන්නේ? තනකසන් කියලා කියන්නේ අර රතුපාට මොකද්ද සේතා කියලා තියෙනවා, ෂර්ට්සු කියලා තියෙනවා, නෙක්ටයි, ඊට පස්සේ ස්කාතෝ ස්කර්ට් එක. දැන් ශිතේරු කියලා තමයි මෙතන තියෙන. මෙතන ක්‍රියාපදයේ දිහා බලන්න ඕනේ අපි. බලමු. සේත කියලා කියන්නේ සර ස්වීටර් එක කියන එක, සීතලට පාවිච්චි කරන. ඊට පස්සේ ෂර්ට්සු කියලා කියන්නේ ෂර්ට් එකට. එතකොට සේත කියලා කිව්වත් ෂර්ට්සු කියලා කිව්වත් ශිතේරු කියලා කියන්නේ බෑ, කිතේරු වෙන්න ඕනේ. ස්කාතෝ කියන්නේ ස්කර්ට් එක කියන එක. ඒකත් කිතේරු වෙන්න ඕනේ, මොකද අඳින දෙයක්නේ. එතකොට වඩාත්ම ගැළපෙන උත්තරය වෙන්නේ අංක 3 තමයි, නෙක්ටයි කියන එක, ටයි එක. තනකසන් වානෝ අකයි නෙක්ටයි ඔෂ්තේරු හිතෝ දෙස්. තනකසන් කියලා කියන්නේ අර රතුපාට නෙක්ටයි එක දාගෙන ඉන්න කෙනා කියලා තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. ගොජු හචිබං කොදුමෝගා කයිදන් කරා ස්තනක් කෙගව ෂිමස්තා. කොදුමෝගා කයිදන් කරා ස්තනක් කෙගව ෂිමස්තා. බලමු තේරුම. කොදුමු ළමයා කයිදන් කරා පඩිපෙලෙන් ස්තනක් ඊළවස්සේ කෙගව ෂිමස්තා තුවාල උනාලු. එහෙනම් මේ පඩිපෙලෙන් වැටිච්ච එකක් ගැන තමයි කියන්නේ. ළමයා පඩිපෙලෙන් වැටිලා තුවාල වුණා කියන එක තමයි වාක්‍ය. වැටෙනවා කියන තැන අපි හොයාගන්න ඕනේ අංක 1. ඔච්චිතේ ඔච්චිරු කියන ක්‍රියාපදය. ඔච්චිරු වැටෙනවා. අනිත්‍යවත් බලමු අංක 2. ඔරිතේ ඔරිතේ ඔරිරු කියලා කියනවා බහිනවට. එතකොට ඒකත් ගැලපෙන්නේ නැහැ. අංක 3. තවරෙතේ තවරෙරු කියලා කියනවා පෙරලෙනවා කියන එකට. දැන් කයිදන් කරා තවරෙරු කියන්න බෑ, මොකද මේ තවරෙරු කියලා කියන්නේ සාමාන්‍යයෙන් තැනිතලා තැනක පෙරලෙනවට තමයි තවරෙරු කියලා කියන්නේ. නැත්නම් දිගා වෙනවා කියන අදහස ගන්නත් පුළුවන්. නොත්තේ නොත්තේ කියලා කියනවා නගිනවට. එතකොට ඒකත් ගැලපෙන්නේ නැහැ. එහෙනම් අංක 1 ඔච්චිතේ කියන එක තමයි ගැලපෙන උත්තරේ මෙතෙන්ට. කොදුමුග කයිදන් කරා ඔච්චිතේ කෙගව ෂිමස්තා. ළමයා පඩිපෙලෙන් වැටිලා තුවාල වුණා. ගොජු කිව්බං 59. කබෙනි ඕකිනා කැරන්දග ස්තරක් අරිමස්. කබේනි ඕකින කැරන්දග ස්තනක් අරිමස්. කබේ කලිනුත්තාව මේ වචනේ. කබේ කියන්නේ බිත්තිය කියන එක. බිත්තිය විශාල කැලැන්ඩරයක් එල්ලලා තියෙනවා කියන්නයි ඕනේ අරිමස්. දැන් එල්ලලා තියෙනවා කියන එක බලමු කොයි උත්තරේ ඇතුළේ තියෙන්නේ කියලා. අංක 1 තියෙනවා සුකේතේ කියලා. මෙතන සුකේරු කියන ක්‍රියාපදයෙන් තමයි යන්නේ. සුකේරු කිව්වහම කනෙක්ට් කරනවා, එහෙම නැත්නම් ස්විච් එකක් දානවා වගේ තේරුමක් තමයි තියෙන්නේ. නේද? ඒක වෙන විදිහක් නැහැ. අංක 2 තියෙනවා ෂිමෙතේ. ෂිමෙරු කියන ක්‍රියාපදයෙන් ඉන්නේ. ෂිමෙරු කියන්නේ වහනවා කියන එක. ඒකත් ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ අංක 3. තුන්වෙනි එකේ තියෙනවා ඉරෙතේ.
සමහරවිට හයිත් නේද? හයිත් කියලා තියෙන්නේ හයිත් කියන්නේ ඇතුළට අඩංගු වෙලා තියෙනවා දානවා ඔන්න ඔයගේ අදහසක්. ඊට පස්සේ අංක 4 තියෙනවා කකෙතේ. කකෙරු කිව්වහම එල්ලනවා, හැංග වෙලා තියෙන හැංග කියන්නේ එල්ලනවා කියන එක. එල්ලෙනවා කියන අදහසක් තියෙන්නේ. එහෙනම් කබෙනි ඕ කියලා කරෙන්දග කකෙතේ අරිමස් කියන එක තමයි වෙන්න ඕනේ. බිත්තියේ විශාල කැලෙන්ඩරයක් එල්ලලා තියෙනවා. 60 වෙනි ප්‍රශ්නේ රුකුජුබං චොත්තෝ ඔමාචි කුදසයි, චොත්තෝ ඔමාචි කුදසයි ඉමා ඔචෝ ස්තලක් කරා. දැන් මේ කෙනෙක්ට කියනවා ඔය පොඩ්ඩක් ඉන්න දැන් තේ හදනවා. එන්නේ එක තමයි අපි හොයාගන්න ඕනේ කොහොමද. අංක 1 තියෙනවා සුකුරි මස් හදනවා කියන අදහස. දැනට අපි හිතමු මේක තමයි උත්තරය. දැනට අංක 2 තියෙනවා ඉරේ මස් කියන්නේ දානවා කියන අදහස. අංක 3 තියෙනවා මොචි මස් කියන්නේ තියාගෙන ඉන්නවා කියන අදහස. ඒක වෙන්න බෑ. අංක 4 තියෙනවා වකිමස්. වකු කියන ක්‍රියාපදයෙන් හැදෙන්නේ. වකු කියන්නේ උතුරවනවා කියන එක. දැන් වතුර උතුරවනවට කියනවා වකු කියලා. එහෙනම් ඒක වෙන්නත් බෑ උත්තරේ. අංක 1 සහ 2 4 තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතෙන්දී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ මේ ඔචා කියලා කිව්වොත් එහෙම, ඒ කියන්නේ තේ කිව්වොත් එහෙම අපි පාවිච්චි කරන ක්‍රියාපදයේ තමයි ඉරේමස් කියන එක. ඔචා ඉරේමස්. චොත්තෝ ඔමාචි කුදසයි ඔචාඕ ඉරේමස් කරා. මේ සුකුරිමස් කියලා කියන්නේ මොකක් හරි හදනවට රියෝරියෝ සුකුරිමස් උදාහරණයක් විදිහට කෑම හදනවා. නමුත් ඔචා අපි සිංහල භාෂාවෙන් කියන්නේ තේ වක් කරනවා කියලා. අන්න ඒ වගේ අදහසක් තමයි මෙතන ඉරේමස් කියන එකෙන් එන්නේ. ටිකක් ඉන්න, දැන් තේ වක් කරන නිසා ඔන්න 60 වෙනි ප්‍රශ්නෙට උත්තරය. අපි අංග ඉක්මනටම 61 වෙනි එක රොකුජු ඉචිබං කසේඕ ස්තනක් තොකිවා මුරිඕ ශිනායිද යුක්කුරි අසුන්දෙ කුදසයි. කසේඕ ස්තනක් තොකිවා මුරිඕ ශිනායිද යුක්කුරි අසුන්දෙ කුදසයි. මොකද්ද මේ කියන්නේ? කසේ කියලා කියන්නේ හෙම්බිරිස්සාව කියන එක, සෙම්ප්‍රතිශ්‍යාව. මටත් මේ දවස්වල කසේ ඔහිතෙමස්, ඒ හින්දා මේ කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඒක ලොකුවට හිතන්න එපා. කසේඕ ස්තනක් තොකිවා මුරියෝෂිනයි දේ යුක්කුරි අසුන් දෙක දසයි. කසේ කිව්වොත් එහෙම, හෙම්බිරිසාව කිව්වොත් එහෙම, මොකද්ද ඊළඟට පාවිච්චි කරන ක්‍රියාපදයේ වැළඳෙනවා කියන අදහස ගන්නයි ඕනේ. අංක 1 තියෙනවා හීතා කියලා, හිකු හීතා කියන එක. අංක 2 තියෙනවා ෆුයිතා කියන එක, ෆුකු කියන එකෙන්. දැන් කසේ කිව්වහම තේරුම් දෙකක් තියෙනවා වචන දෙකක. එකක් තමයි හුළඟ කියන එක, ඊළඟට හෙම්රිසාව කියන එක. හුළඟ කියන කසේ කිව්වොත් එහෙම මේ දෙවැනි එක තමයි හරියන්නේ, ෆුයිතා. ෆුකු කියන එක එතකොට හෙම්බිරිසාව. එහෙම නැත්නම් ඒ අසනීපෙට තියෙන කසේ කියන එක කිව්වොත් එහෙම හීතා කියන එක තමයි පාවිච්චි කරන්න ඕනේ. හිකු කියන එක හෙම්බිරිසාව වැළඳෙනවා කියන අදහස තමයි තියෙන්නේ. ඊට අංක 3 තියෙන නත්තා කියලා, ඒ කියන්නේ නරු කියන ක්‍රියාපදයෙන් එන්නේ බවටපත් වෙනවා කියන එක. ඒකත් නෙවෙයි මොත්සු කියන ක්‍රියාපදයෙන් එන්නේ තියාගෙන ඉන්නවා කියන එක. ඒකත් නෙමෙයි. එහෙනම් අංක 1 තමයි උත්තරේ වෙන්නේ. කසයෝ හීත්තතුකි වා
මුරියෝ ෂිනායිද යුක්කුරි අසුන්නෙකු දසයි. හෙම්බිරිසාව හැදුණු වෙලාවට හෙම්බිරිසාව වැළඳුණු වෙලාවට මුරියෝ ෂිනායිද අමාරුවෙන් වැඩ කරන්න එපා යුක්කුරි. පහසුවෙන් හෙමීට නිවාඩු ගන්න කියන එක තමයි මේ වාක්‍යයේ තේරුම වෙන්නේ. රොකුජු නිබං 62 වෙනි එක කොනොහෙම්වා රෙස්තෝරන්යා මිසෙග ඕයිනුදේ යොරුමෝ ස්තරක් දෙස්. කොනොහෙම්වා කොනොහෙන් කියලා කියනවා මේ පැත්ත කියන්න. මේ පැත්තේ රෙස්තෝරන්යා රෙස්ටුරන්ට් සහ මිසේ කඩවල් මේ පැත්තේ රෙස්ටුරන්ට් සහ කඩ සාප්පු ඕයි නොදේ ගොඩක් තියෙන නිසා යොරුමෝ රාත්‍රියෙත් මෙන්න මේ වගේ කියලා කියන දෙයක්. බලු මේ දේ තියෙන කෝකෙද කියලා. අංක එකේ තියෙනවා ඕයි විශාලයි වෙන්න බෑ. අංක දෙකේ තියෙනවා නිගියකා කියලා කියනවා ගෝෂාකාරී, එහෙම නැත්නම් හැමෝම කලබලකාරී, ඔන්න ඔය වගේ අදහසක් තියෙන නිගියක කලබලකාරී කියන්නේ. අංක තුනේ තියෙනවා ගෙන්කි, සෞඛ්‍ය සම්පන්නයි. හතරේ තියෙනවා ජෝබු, ඒත් හෙල්ති, සෞඛ්‍ය සම්පන්නයි කියන එක. එමනම් වඩාත්ම ගැළපෙන්නේ සහ නිවැරදි උත්තරේ වෙන්නේ අංක දෙක තමයි. කොනොහෙම්වා රෙස්තෝරන්යා මිසෙගා ඕයිනොදේ යොරුමෝ නිගියක දෙස්. මේ පැත්තේ රෙස්ටුරන්ට් සහ කඩ සාප්පු ගොඩක් තියෙන නිසා රාත්‍රියටත් කලබලකාරී වේ. ඔන්න උත්තරේ. රොකුජු සම්බං යමද සංවා තයිසෙත්සුනා ඉනුගා ශින්දනොදේ තොතෙමු සෝ දෙස්. මොකද මේ කියන්නේ? යමද සං තයිසෙත්සුනා ඉනුගා. තයිසෙත්සුනා ඉනු කියලා කියන්නේ මෙතන එයාගේ ගොඩක් සමීපතම, එහෙම නැත්නම් එයාට ගොඩක් වැදගත්ම යමදසන් එක්කම හිටපු බල්ලා මියගිය හින්දා, මැරිච්ච හින්දා තොතෙමෝ කියලා හිස්තැනක් තියෙනවා සෝදෙස්. බලමු එකේ තියෙනවා කනශී කනගාටුයි දුක්ඛයි ශෝකයි, ඔන්න වගේ අදහස් ටිකක්. අංක දෙකේ තියෙනවා කුරුෂි කියලා. මේ ඔක්කොම කෙයෝෂි. කනශී කියලා කියනත් කෙයෝෂයක්, කුරුෂි කියලා කියනත් කෙයෝෂයක්. මෙතන ඊ අගට ඇවිල්ලා නැහැ, මොකද මෙතන සෝදෙස් වලින් ඉවරන හින්දා පටල ගන්න එපා. කුරුෂි කියන්නේ වේදනාකාරී කියන එක. එක සහ දෙක අතරේ තමයි තියෙන්නේ. එතකොට ඉතයි කියන එකෙන් එන්නේ රිදෙනවා කියන එක. ඒකත් වෙන්න බෑ. ඊළඟට උරුසයි කියන එකෙන් එන්නේ උරුසයි කියලා කියන්නේ ഘോഷාකාරී කියන එක. ඒක කොහොමවත් වෙන්න බෑ. එහෙනම් මෙතෙන්දි වදාත්ම ගැලපෙන උත්තරය වෙන්නේ අංක එක තමයි. කනශී කියන එක තනක් යමදසංවා තයිසෙත්සුනා ඉනුගා ශින්දනොදේ තොතෙමෝ කනශී සෝ දෙස්. රොකුජු යොම්බං කොනොමිචිවා ඉත්සුමෝ ස්තනක් කුරුමගා ඕකු අරිමසෙන්. කොනොමිචිවා මේ පාර නිතරම කියලා හේතුවත් තියෙනවා. ඊට පස්සේ වාහන වැඩිය නැත්තං ඒක ටිකක් පාළු පාරක් වෙන්න ඕනේ. බල මෙහෙම අදහසක් තියෙන උත්තරේ මේ කෝකෙත් තියෙන කියලා. අංක එකේ තියෙනවා ඉස්සෝගශිකුතේ කාර්ය බහුලයි. ගැලපෙන්නේ හෂිත්තේ ඉතේ වාහනයක් ධාවනය කරගෙන යනවා කියන එක හෂිත්තේ ඉතේ. ඒක වෙන්නෙත් නෑ. සුයිතේ ඉතේ සුකු කියන එකෙන් තමයි හැදෙන්නේ. සුකු කියලා කියනවා ක්‍රියාපදයක්. බහුලව නැහැ, නිකන් පාරක වැඩිය තදබද නැහැ කියන අදහස. වැඩිය තදබද නැති පාරක් කියන අදහස තමයි සුකු.
සුයි තේරු කියන ක්‍රියාපදෙන් හැඟ වෙන්න ඒක වෙන්න පුළුවන්. ඊට පස්සේ අංක 4 තියෙනවා කොන්දේ ඉතේ. කොන්දේ ඉරු කියලා කියනවා පාරේ මාර්ග තදබදේ ගොඩක් වැඩි නම්. කොමු කියන ක්‍රියාපදෙන් තමයි හැදෙන්නේ. නෑ ඒක ගැලපෙන්නෙත් නෑ මෙතෙන්දි. අංක 3 තමයි ගැලපෙන උත්තරේ වෙන්නේ කොනොමි චිව ඉත්සුමෝ සුන්දේ ඉතේ කුරුමගා ඕකු අරිමසෙන්. මේ පාරේ වැඩි වාහන තදබදයක් නෑ. මොකද වාහන නැති හින්දා කියන තේරුම. රොකුජු ගොබං 65 වෙනි එක. කොනොමිචි වා කුරුමගා ඕයි නොදේ හිස්තරක් දැස. අන්න අර කලින් ප්‍රශ්නේ අනිත් පැත්ත එක. මේ පාරේ වාහන ගොඩාක් තියෙන හින්දා මෙන්න මෙහෙමයි කියලා කියන බලු. 1 6යි. 6යි කිව්වහම වේගවත්. අබුණයි, භයානකයි, නැත්නම් අනතුරුදායකයි. අංක 3 ඉසෝගෂී, කාර්යබහුලයි. අකරුයි, අකරුයි කියන්නේ එළිය තියනවා කියන එක. එහෙනම් මෙතෙන්දි වඩාත්ම ගැළපෙන එක තමයි අබුණයි කියන එක. කොනොමිචිවා කුරුමගා ඕයි නොදේ අබුණයි දෙස්. මෙතෙන්දි ඉසෝගෂී කියලත් කෙනෙක්ට හිතන්න පුළුවන්. හැබැයි කාර්යබහුලයි කියලා කියන්නේ පාරකදී කුරුමගාව විනා වාහන වැඩි නම් කොන්දේයි මස් කියලා කියන්නේ පාරේ. මෙතන අනතුරුදායකයි කියන අදහස් තමයි ගන්න ඕනේ අපිට. මේ පාරේ වාහන ගොඩාක් යන එන හින්දා අනතුරුදායකයි. නැහැ 65 වෙනි එක. රොකුජු රොකුබං. වතෂි වා ඔතෝතෝ යොරි සේග. වතෂි වා ඔතෝතෝ යොරි සේග විස්තරක් දෙස්. මම මල්ලිට ඔතෝතෝ කියලා කියන්නේ මල්ලි කියන එක. යාට වඩා සේග සේ කියලා කියන්නේ මෙතන උස කියන එක. එහෙනම් මිජිකයි අංක 1 කියනවා මිජිකයි කියලා. මිජිකයි කියන්නේ කොටයි කියන එක. හැබැයි අපි උසක් කියද්දි මේ මිජිකයි කියන එක පාවිච්චි කරන්න නැහැ. එහෙනම් උසමයිද්දි මිජිකයි කියන්නේ නැහැ. එහෙනම් අංක 1 වෙන්න බෑ උත්තරේ. අංක 2 හිකුයි කියලා කියනවා. ඒත් කොටයි කියන්නේ අන්න උස කෙනෙක් එක්ක උස සංසන්දනය කරද්දී නැත්නම් කෙනෙක් උස කියද්දි කියන උත්තරේ හිකුයි කියන එක අඩුයි කොටයි කියන එක. ඊට පස්සේ අංක 3 තියෙනවා සුකුණයි කියලා. සුකුණයි කියන්නේ ටිකයි පොඩ්ඩයි කියන එක. ඒක ගැලපෙන්නේ නැහැ මෙතෙන්දි. අංක 4 කියනවා යොවයි දුර්වලයි. උසමයිදී ඒක ගැලපෙන්නේ නැහැ මේ වචනේ. එහෙනම් හිකුයි. අංක 2 තමයි වඩාත්ම ගැලපෙන්නේ. වතෂිවා උතුතු යොරි සේගා හිකුයි දෙස්. මම මල්ලිට වැඩිය ටිකක් උස අඩුයි කියලා තමයි මෙතන කියන්නේ. අංක 67 රොකුජු නනබං. සුගෝගා ස්තනක් නරා රයිෂු උනි ශිමෂෝ. සුගෝ කියලා කියනවා මෙතන තත්වය සමාන තත්වය කියලා කියන එක. තත්වය සුගෝ තත්වය ස්තනක්. මෙතන නරා කියන එකෙන් කියන්නේ නම් කියන එක. තත්වය මොකක් හරි එහෙම නම් රයිෂු උනි ශිමෂෝ. ලබන සතියට දාගමු. ලබන සතිය කරමු. සුගෝ කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕන එක තමයි සුගෝග වරුයි කියන එක. තත්වය නරකයි. තත්වය හොඳ නැත්තම් පාවිච්චි කරන එක තමයි සුගෝග වරුයි කියන එක. මෙතන ෆුබෙන් කියලා තියෙන එක ගැලපෙන්නේ නැහැ. අමාරුයි කියන එක, අපහසුයි කියන එක. ඊළඟට කිරයි කියලා තියෙනවා අකමැතියි කියන එක. ඒකත් ගැලපෙන්නේ නැහැ. ඊයා කියලා කියනවා නැහැ. මතක ඒත් විරුද්ධයි අකමැතියි කියන එක. එහෙනම් තේරුම තමයි සුගෝග වරුයි නරා රයිෂුනි ශිමෂෝ. තත්ත්වය නරකයි නම් ලබන සතියේ කරමු කියන තේරුම. රොකුජු හචිබං. අරේවා තොතෙමෝ ඊ එයිග නනොදේ ස්තනක් මිතේ කුදසයි.
දැන් මේ ෆිල්ම් එකක් බලපු කෙනෙක් තව කෙනෙක්ට කියන අර ෆිල්ම් එක ගොඩක් හොඳ හින්දා ඔයත් ඒක අනිවාර්යෙන් බලන්න කිය තමයි කියන්නේ. අන්න ඒ අදහස ගන්න ඕනේ අපිට. අරවත් ඔතෙම ඊඒ ගනෝදේ අරක ගොඩක් හොඳ ෆිල්ම්යක් හින්දා ජෙහි මිත්තේ කුදසයි අනිවාර්යෙන්ම බලන්න. මෙතෙන්දි ජෙහි තමයි පාවිච්චි කරන්න ඕනේ වචනේ. හරි උත්තරේ දෝමෝ කිව්වොත් ගැලපෙන්නේ නැහැ. කෙෂිතේ බොහොම කවදාවත් කියන එක ඒක කොහොමත් ගැලපෙන්නේ නැහැ. මොෂි කියන්නේ නම් කියන එකත් ගැලපෙන්නේ නැහැ. එනං අංක 4 යොම්බන් තමයි උත්තරේ. අරවත තෙම ඊ ඒ ගනෝදේ ජෙහි මිතේ කුදසයි. රොකුජු කිව්බන් හිතොත්සු නිහකු ගොජුවෙන් දෙස් කරා යොත්සු දේ සෙයෙන් දෙස්. එකක් යෙන් 250 හින්දා හතරක් හරියටම යෙන් 10යි කියන්නයි ඕනේ. හිතොත්සු නිහකු ගොජුවෙන් දෙස් කරා යොත්සු දේ චෝදෝ. හරියටම චෝදෝ අංක 4 උත්තරේ වෙන්න ඕනේ. චෝදෝ 1000 දෙස්. එකක් යෙන් 250 හින්දා හතරක් හරියටම යෙන් 10යි. තබුන් කිව්වහම ගැලපෙන්නේ නැහැ. සමහර විට කියන්නේ හොතුන්දෝ කිව්වත් ගැලපෙන්නේ නැහැ. මුළුමනින්ම තයිතේයි තයිතේයි කියලා කියනවා සාමාන්‍යයෙන් කියන්න. ඒක ගැලපෙන්නේ නැහැ. අංක 4 උත්තරේ. නනජුබං අවසාන ප්‍රශ්නය 70. හරුනනුනි හරුනනුනි තොතෙම අත්සුයි දෙස්. හරුනනුනි හරු කියලා කියන්නේ වසන්ත ඍතුව කියන එක. හරු වසන්ත කාලේ. නනුනි වසන්ත කාලයේ උවත් තොතෙම අත්සුයි දෙස් ගොඩාක් රස්නේ. දැන් වසන්ත කාලය කියන්නේ රස්නේ දැනෙන කාලයක් නෙමෙයි, සාමාන්‍ය සිසිල් කාලයක්. මෙතෙන් කියන්නේ හරු නනොනි වසන්ත ඍතුව වුණත් ගොඩක් රස්නේ. නත්සුනෝ ස්තනක් දෙස්. නත්සු කියලා කියන්නේ රස්නේ ග්‍රීෂ්ම ඍතුව කියන එක. දැන් ග්‍රීෂ්ම ඍතුව වගේ කියන අදහස් තමයි මෙතෙන්දි අපිට ගන්න වෙන්නේ. හරු වසන්ත ඍතුව වුණත් ගොඩාක් රස්නේ, හරියට නිකන් ග්‍රීෂ්ම ඍතුව වගේ. කෝකද එනම් උත්තරේ වෙන්න ඕනේ. යෝ කියන එක තමයි. යෝ හරුනනෝනි තොතෙම අත්සුයි දෙස් නත්සුනෝ යෝ දෙස්. හරියට නිකන් රස්නේ කාලේ වගේ කියන අදහස. මෙතන කොතෝ කිව්වොත් ගන්න බෑ. තුමෝරි කිව්වොත් ඒත් වැරදි උත්තරයක්. රශි කිව්වොත් වගේ කියන එක ඒකත් මේ අවස්ථාවට අනුව ගැලපෙන්නේ නැහැ. නත්සු නෝ නෝනිපාතෙත් එක්ක තියෙන හින්දා යෝ කියන එක තමයි ගැලපෙන්නේ. එහෙනම් ඔන්න 70 ප්‍රශ්න අංක 70ටත් උත්තරේ දුන්නා. එහෙනම් මේක තමයි මේ පාඩමේ අවසානය. මේ පේපර් එකේ හොඳයි ඔන්න ඔය විදිහට තමයි අද දවසේ පාඩම අවසාන වෙන්නේ. ඉතින් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් අයක ෂෙයා කරගන්න. මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තිල්ලා හිටනවා. තවත් ඉදිරියේදී මේ වගේ JLPT exam එකට අවශ්‍ය වෙන papers, එහෙම නැත්නම් මේ model questions ගොඩක් අරන් එන්න සූදානම් ඉන්න. ඒ හින්දා දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. subscribe button එකත් එක්ක bell icon එකත් click කරලා ඊළඟ වීඩියෝ එකක් බලාගෙන ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් වේවා. මේ ජපන් දිනපොතේ ජපන් පාඩම.